අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ කන්නේ දිවා පුවත් ප්‍රකාශය සමග මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සෞඛ්‍ය වර්ජණයට දින 6යි අදත් රෝගීන් පීඩාවට අධිකරණ නියෝග කැඩූ වර්ජකයන් අත්අඩංගුවට ගන්න සෞඛ්‍ය වෘත්තීය සමිති නීතියෙන් ඉල්ලයි මාස 3ක් විදුලිය කපනවාද නැද්ද තීරණය අද විදුලි සැපයුමත් සෞඛ්‍ය සේවාත් අත්‍යවශ්‍ය සේවා වෙයි අනිද්දා වරායෙන් නිදහස් වන අත්‍යවශ්‍ය භාණ්ඩ ඕස්ට්‍රේලියාවත් නව සීලන්තයත් යුක්‍රේනයෙන් තම වැසියන් ඉවත් කරගනි සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කෙරුණු වර්ජණය අද 6 වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්තිරුණ ලෙසට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබියදී. කෙසේ වෙතත් අද දිනේදීත් වර්ජණය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණි ලක් විභාග කරමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. එවැනි වාරණ නියෝගයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය වර්ජණය අද ක්‍රියාත්මක කෙරුණේ 6 වන දිනටයි. මේ හේතුවෙන් අද දිනේත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අයුරු අප කැමරා කච්චේ සටහන්ව තිබුණේ මේ අයුරින්. අපි කීපාරක් ඇවිල්ලා මෙ යන්නේ දුපතානේ ඉති බැරෙන්නේ නේද ඒගොල්ලෝ බඩ ගන්නවා අපි නිකන් ඇවිල්ලා යනවා බිලියත් ඉඳලා වාජනේ ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට තමයි අවාසියක් එන්නේ සල්ලි තියෙන එක්කෙනා නම් කොහේ හරි ප්‍රයිවට් ගිහිල්ලා ගන්නවනේ අනේ මන් දන්නේ අපිට අද දෙන්න කිව්වා ලේ චෙක් කරන්න ස්ට්‍රයික් කියලා යන්නලු ඉතින් වස්ත්‍යාදු තමයි මොනා කරන්නේ හරි මාසාදාන්නේ මගේ නෝනාගේත් පරීක්ෂණයක් තිබුණ කරගන්න ගිය සතියේ පෙරේදේ ඉඳලම කරගන්න බැරුව ගියා දැන් අද ඇඩ්මිට් වෙන්න සවුන්දර කරගන්න බලාගෙන නමුත් රෙජිස්ට්‍රේෂන්ලා එහෙම නැති නිසා ඒක ප්‍රශ්න अभियोगत्मक ඉලීම් දිනා ගන්නවා කියන එක කොයිතරම් දුරට ආචාර ධර්ම වලට අනුකූලද කියන එක ඉතින් මට කියන්න තේරෙන්නේ නැහැ. උන්න පඩිත් හම්බේනන ඔක්කොම හම්බේනා අපි මේ තුන්වෙනි පාරම යාවේ. එදා ගෙම්ක දෙන්න ගියා අද දෙන එක දාදත් නැහැලු. උන්ට හෙන ගහනවා බල්ලන්ට. ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රෝහල්වල ඖෂධ ලබා දීම සම්පූර්ණයෙන්ම ඇනහිටියා. මීට පිළියමක් ලෙස රජයේ රෝහල් මගින් නිකුත් කරන ඖෂධ තුන්ඩු සඳහා රජයේ ඔසුසෙල් මගින් නොමිලේ ඖෂධ ලබා දීම ආරම්භ කෙරුණා. මෙවැනි වර්ජනයක් ක්‍රියාත්මක වන සමයක රජයගත් මෙම තීරණයට ජනතාව දැක්වූයේ දැඩි ප්‍රසාදයක්. හොඳයි කියලා තමයි ඉතින් කියන්නේ. නොමිලේ වෙහෙට දෙනවා නම් කොහොම වුණත් කමන්නේ කලින් නැදී හිටියානේ. මෙහෙම හරි දෙන එක හොඳයි. දැන් පෞගේ දවසල අපිට එහෙම හරි ගන්න බැරි වුණානේ. ඉතින් මෙහෙම හරි දෙන එක ලොකු දෙයක් පුතේ. රජය මේ කරන එකත් හොඳ වැඩක්. මේ කරන වැඩ පිළිවෙල නම් හොඳයි. ඉතින් වැඩ වර්ජනේ අතරේ මෙහෙම බෙහෙත් ටික ලැබෙන එක හොඳයි. මෙහෙම හරි දෙන එක ලොකු දෙයක්. වැඩ වර්ජනයක් කළා වේ. ඉතින් එහෙම රජය ගත්ත තීරණය හොඳයි. නොමිලේ දෙන එක ලොකු දෙයක්. සල්ලි ඉතින් මිනිස්සුන්ට කණ්ඩවන්න නැති එකේ බෙහෙත් ගන්න සල්ලි නැහැනේ දැන්. මේ වගේ ඉතින් ඔස්සල් එකෙන් බෙහෙත් දෙනවා කියන්නේ ඉතින් සාහනයක් ඉතින් නැත්නම් ඔය ෆාමසිකෙන් ගන්න කියොත් ඉතින් සෑහෙන මුදලක් යනවනේ ඉතින් රජේ ඉතින් මේ වගේ දෙයක් හරි කරගල ලොකු දෙයක් ඉතින් එමෙන්ම ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කරනු අතර අදාළ ගැසට් නිවේදනයෙන් රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම මෙන්ම පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා වන බවට සඳහන් කර තිබෙනවා මේ අතර පවතින සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කීපයකදීම මෙලෙස අදහස් පළ වුණා ජන ජීවිත ආරක්ෂා කරන්න ජන ජීවිත සුරකින්න ආණ්ඩුව සෞඛ්‍යම සම්පූර්ණ බැඳිලා ඉන්න වෙලාවක් ඒ බැඳිච්ච වෙලාවේ ප්‍රයෝජන ගන්නට ඕනේ මේ විසන වසංගත කාල සීමාව තුළ ආර්ථික අහේනි කාල සීමාව තුළ මිනිස්සුන්ට බොහොම පැත්තකින් දරිද්‍රතාවයක් ඇති වෙච්ච වෙලාවක ජනතාව ආරක්ෂා කරන්න ඕනේ වාරණ රෝගියක් තියෙනවා වාරණ රෝගිය කාටද දීලා තියෙන්නේ ඒ දීලා තියෙන පුද්ගලයා කම්කරුවෙක්ද ඒ දීලා තියෙන පුද්ගලයා මන්ද මානසික එක්කෙනෙක්ද නැහැ වෘත්තිකයක් කියා ගන්නා පුද්ගලෙක් නම් මාධ්‍ය මගින් දැන සිටියා
වාර්ණ නියෝගයක් තියනවා කියලා අපිට තාම හම්බුන්නේ නැහැ කියලා ස්ට්‍රයික් කරන්න බෑ. අද දිනේදී වැඩ වර්ජනය සිද්ධ වෙනවා නම් ඊයේ දිනේදී සිද්ධ වුණා නම් ඒකට කවුද නායකත්වය දුන්නේ කියන එකයි අපිට වැදගත්. වහම මං හිතන්නේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ග කඩිනම් විය යුතුයි. विमर्शन අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමට නැත්නම් දඬුවම් නොකිරීමට හේතු කාරණා තිබේද කියා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලි කිරීම කරාට පසුව ඒක පිළිගන්නේ නැත්නම් ඔවුන්ට එරෙහිව දඬ මුදල් නියම කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අධිකරණයට සිර දඬුවමක් පවා නියම කිරීමේ හැකියාව ඒ අවස්ථාවේදී ලැබෙනවා. පෙබරවාරි මාර්තු සහ අප්‍රේල යන මාස තුන සඳහා විදුලිය ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. මේ අතර විදුලි බල සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සහ විදුලි බල මණ්ඩලය අතරයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඉදිරි කාලයේ සඳහා විදුලිය ලබා දීමට ඉන්ධන සහ ජල සැපයීමේ අර්බුදයක් මතුව තිබෙනවා. ජල විදුලි බලාගාරවලද ජල මට්ටම් දරුණු ලෙස පහළ බසමින් තිබෙන පසුබිමක මෞසා කැලේ, කොත්මලේ, වික්ටෝරියා සහ රන්දිනිගල ආදී ජලාශ මෙම අර්බුදයට මුහුණ පා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දුන හොත් රටේ අනෙකුත් කාර්යයන් සඳහා ඉන්ධන හිඟවීමට ඉඩ ඇති බවයි. මෙවන් පසුබිමක විදුලි පරිභෝජනය අවම කිරීම වඩාත් කාලෝචිත විසඳුමක් වනු ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරන්නේ. සහල් සීනි පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත වරායේ සිරවි ඇති බහලුම් අනිද්දා වන විට නිදහස් කර ගැනීමට හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී මේ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට පොරොන්දුවක් ලබා දුන් බවයි එම සංගමය සඳහන් කරන්නේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කමිටුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා. එළබෙන උත්සව සමයේදී රෙදිපිලි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. අපිට මුලම අවශ්‍යතාවය තියෙන්නේ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීම. ඒ කාලෙ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ දිගටම මේක පවත්වාගෙන යන්න. ඉතින් මේ කාර්ය ප්‍රධාන වශයෙන්ම වෙළඳ අමාත්‍යාංශ දෙකට තමයි මේ කටයුත්ත පැවරෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමනාකාරයේ බදු සහන ලබා දුන්නද එම සහන ජනතාවට නොලැබීම පිළිබඳ සාකච්ඡා කෙරුණා. ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාවට ලබා දීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබඳ අවධානය යොමු වුණා. එමෙන්ම වරායේ සිරවි ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් නිදහස් කිරීම පිළිබඳවද සාකච්ඡා වූ බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම බහලුම් අනිද්දා වන විට නිදහස් කර ගැනීමට හැකිවන අතර මීට පෙර එවැනි බහලුම් 500ක් මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශය මැදිහත් වූ බව එම සංගමය පෙන්වා දෙනවා. බහලුම් 1500ක් පමණ වරායේ සිරවි ඇති බවද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මේ අතර වෙළඳපොලේ තිනුගුපිටි හිඟයක් පැවතීම හේතුවෙන් වතු ජනතාව අපහසුතාවට පත්ව සිටියා. ඊට විසඳුම් ලබා දෙමින් වතු ජනතාව සඳහා තිනුගුපිටි දෙල්තොට විවිධ සේවා සමුපකාර සමිතිය මගින් බෙදා දීමට පියවර ගැනුණා. තිනුගුපිටි සඳහා වතු කරේ දැඩි ඉල්ලුමක් පවතිනවා. රජයෙන් අපිට මේක දුන්නේ ඉඳලා ලොකු දෙයක්. මේක දිගට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. හෝමාගම මූලික රෝහල සඳහා අලුතින් ඉදිකළ අධිකරණ වෛද්‍ය නිලධාරී ගොඩනැගිලි සංකීර්ණය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. බස්නාහිර පළාත් සභාව මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 74ක්. හෝමාගම මූලික රෝහල සඳහා වසර ගණනාවක් තිස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒකකයක අවශ්‍යතාව මතුව තිබුණා. ඒ අනුවයි මෙම තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරුණේ. මෙම ගොඩනැගිල්ල තුළ මරණ පරීක්ෂක කාර්යාලය, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, මෘත ශරීරාගාරය මෙන්ම ශ්‍රවණාගාරයක්ද ස්ථාපිත කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් දයාෆෝස් රොෂාන් ගුණතිලක, හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙටියාරච්චි යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉතාම නරක ලෝක තත්වයක් තුළදී සිද්ධ වෙන ඉතාම හොඳ කටයුත්තක්. මක් නිසාද යත් අපේ ජීවිත කාලවලත් ලෝක ඉතිහාසයේ වසංගතයක් නිසා මෑත ඉතිහාසයේ තුල වැඩිම ලෝක ජනගහනයක් මිය ගියේ
කොයිඩ්ධනමේ වසංගතේ නිසා නිදාසින් පස්සේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සමාජ ඛේදවාචකයේ තුන තමයි අපි ගමන් කරන්නේ. නමුත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරන්තරයෙන් රාජ්‍ය නායකයෙක්ගේ ප්‍රධාන වගකීම වන ඒ රටේ නිරායුධ අවිහිංසක ජනතාවගේ ජීවිත මේ ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා විශාල කැපකිරීමක් කළා. මේ රෝහල තමයි ප්‍රථමයෙන් කොවිඩ් සඳහා කොළඹින් පිට රෝහලක් ලෙස රජයේ විසින් තෝරාගත්තේ. ඒ නිසා අපිට විවිධ වෛද්‍ය අධිකාරීතුමන් විශේෂඥ වෛද්‍යවරුණු අනිත් වෛද්‍යවරුණු රටට ආදර්ශමත් වෙන ඉතාම දැඩි කැපවීමකින් යුතුව කොවිඩ් 19 වසංගතයේ මේ රටේ තුරන් කිරීම සඳහා අප්‍රමාණ කැපවීමක් කළ බව ඔවුන්ට ගෞරවයක් වශයෙන් මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. පිරිවෙන් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බව සමස්ත ලංකා පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමය පවසනවා. එම සංගමයේ සභාපති පූජ්‍ය කොන්පිටියේ ශ්‍රී සුසිල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ පිරිවෙන් අධ්‍යාපනය උද්ඝෝෂණ සංස්කෘතිය නොමැතිව හරවත් සංස්කෘතියකට හිමිකම් කියන බවයි. පිරිවෙන් අධ්‍යාපනය කිසි දවසක අරව දියව් මේව දියව් කියලා තාපෝඩ නැගලා එහෙම නැත්නම් අව්වේ වේලිලා නොකානොබී එහෙම ඉල්ලීම් කරපු ආයතනයක් නෙවෙයි පිරිවෙන් අධ්‍යාපනය. පිරිවෙන් අධ්‍යාපනයේ තිබූ තැනට වඩා අද බොහොම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ රටේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න ධර්මදර දැනුගත් භික්ෂු සමාජයක් අවශ්‍යයි. ඒ වියත් ගුණවත් සිල්වත් භික්ෂු සමාජයක් හදන තැන තමයි පිරිවෙන් අධ්‍යාපනය කියලා කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේකේ පාලනය ගෙන යන මේ කාලේ පිරිවෙන් අධ්‍යාපනයේ යම් ගැටලුවක් කිව්වනම් ඒවා නොසලකා හිටියේ නෑ. ඒවට විසඳුම් ලබා දීලා පිරිවෙන් දියුණු කරන්න එතුමන්ලා අපිට උදව් කරලා තියෙනවා. කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ මම ඉල්ලා හිටිනවා තමන් වහන්සේලාගේ පිරිවෙන් වල උගන්වන ගුරුවරුන්ගේ අයිතිකාරය වගකී උත්තව වහන්සේලා තමන් වහන්සේගේ ගුරුවරු කිසි කෙනෙක් මේ පිකටින් ව්‍යාපාර වලට මේ හර්තාල් වලට එවන්න එපා කියන එක ඔබ වහන්සේලාගේ මම කරුණාවෙන් ඉල්ලනවා. අවවාදේ නොතක කවුරු හරි මේ ඉල්ලීම් දිනා ගන්න කියලා ෂටම්පාට කියන්න එනවනම් ඒ ගුරුවරු පිළිබඳව වග කියන්න ඕනේ කෘත්‍යාධිකාරී ආන්දරූරු. ඉදිරියට මේ වගේ අපේ පිරිවෙන් අධ්‍යාපනයට කලල් වන ආකාරයේ කටයුතු කරන්න සූදානම් වෙන්න එපා කියන කාරණය අපි මේ අවස්ථාවේදී ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් අවුරුදු ගණනක් නිවාඩුවේ හිටපු අපේ පොඩි හාමුදුරුන්ට උගන්වන්න පටන් ගත්ත විතරයි. එහෙම අධ්‍යයන කටයුතු ආරම්භ කරලා මේ කරගෙන යන අතරෙදි නිවාඩු දීමේ අවශ්‍යතාවයක් අපිට තිබුණේ නැහැ. ඉල්ලීමක් නැතුව තියෙද්දි මේ නිවාඩුවක් දුන්න කියලා කියන්නේ පිරිවෙන් ශිෂ්‍යය අමාරු දෙමීමක්. පිරිවෙන් කරන්නේ නැතුණාම ශිෂ්‍යයන් පිළිබඳ වග කියන්න කිසි කෙනෙක් නැහැ. පෙබ්‍රවාරි මාසෙන්ද වැඩි කරන්න අධ්‍යක්ෂ හාමුදුරු කටයුතු කරලා තියෙනවා. ඒක නෙවෙයි අපට අවශ්‍ය කරන්නේ ශිෂ්‍යෝ ටික හදාගන්න එක. අපේ පොඩි හාමුදුරු ටික අපි රැකගනිමු. පොඩි හාමුදුරන්ට අපි දැනුම දෙමු. කාබනික පොහොර පමණක් යොදා සිදු කළ වගාවලින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකි වී තිබෙනවා. මහකන්නේ කාබනික පොහොර පමණක් යොදා සිදු කළ වගාවල අස්වැන්න ලබා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. පදවි ශ්‍රීපුර ගොවිජන සේවා බල ප්‍රදේශයේ වගා බිම් කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදු කිරීමටයි ගොවිජනතාව පියවරගෙන ඇත්තේ. මෙම ගොවිබිම් පිළිබඳ නිරීක්ෂණයක් පසුගිය දින 10 ඇතුළත සිදු කිරීමට නැගෙනහිර පළාතේ කෘෂිකර්ම නිලධාරීන් කටයුතු කළා. සාමාන්‍ය කොම්පෝස්ට් සහ යූරියා මිශ්‍රණ යොදා සිදු කළ වගා බිම් හා ජාතික මූලික පරේෂණ ආයතනයේ විද්‍යාඥින් සොයාගත් බයෝෆිල්ම්ස් බයෝෆර්ටිලයිසර්ස් යොදා සිදු කළ වගා බිම් මෙහිදී නිරීක්ෂණයට ලක් වුණා. එහිදී තහවුරු වී තිබෙන්නේ සාමාන්‍ය කොම්පෝස්ට් සහ යූරියා මිශ්‍රණ යෙදූ ගොබිබිම් වලට වඩා බයෝෆිල්ම්ස් බයෝෆර්ටිලයිසර්ස් යෙදූ ගොබිබිම් වලින් වැඩි අස්වැන්නක් ලැබී ඇති බවයි. මේ අතර වසවිසෙන්තොර ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කොම්පෝස්ට් පමණක් යොදා ගනිමින් සාර්ථක ගස් ලැබු වගාවක් සිදු කිරීමට වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේ ගොවි පවුලක් කටයුතු කළා. ගස් ලැබු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී ඇති අතර සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට එය දායක වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ අනවසරෙන් පතල් කැණීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු විදුලි සර වැදී මියගොස් තිබෙනවා. වෙල්යායකයි මෙම පුද්ගලින් දෙදෙනා අනවසරෙන් මැණික් ගැරීම සිදු කර තිබෙන්නේ. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වෙල්යායේ වැටි සිටි තුවාලකරුවන් දෙදෙනා කහවත රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔවුන් මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස මියගොස් ඇත්තේ 28 සහ 38 වයස්වල පසු වූ බටලන්ද පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්.
සාලි වැව 19 කණුව ප්‍රදේශයේදී මෝටර රථයක යතුරුපැදියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වුණා. එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකුයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් ඔහුගේ එක් පාදයකට දැඩි ලෙස හානි සිදු වී තිබුණා. බරපතල තත්ත්වයේ පසු වූ යතුරුපැදි කරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. හක්මන නගරයේ හදිසියේ මියගිය යාචකයෙකුගේ කලිසමක සාක්කුවක තිබී රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් සොයාගත් බව පොලිසිය පවසනවා. 69 හැවිරිදි ES විමලදාස නැමැත්තෙකු ඊයේ දහවල් ඔහු පදිංචිව සිටි නිවස අසල ඇති කන්දකින් පහළට ඇද වැටි මෙසේ මිය ගොස් තිබුණා. ඔහු ජීවිකාව ලෙස සිදු කර ඇත්තේ සිංගමන් යැදීමයි. ඔහුගේ කලිසමේ රහස් සාක්කුවක තිබී මෙම රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදල සොයාගෙන තිබුණා. පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නිකුත් කර තිබූ වැදගත් ලිපි තොගයක් පින්වත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයා පඳුරුක තිබී සොයාගෙන තිබෙනවා. පානදුර තැපැල් ස්ථානාධිපතිනි එන් ජයසිංහ ප්‍රකාශ කළේ පසුගිය දිනවල තැපැල් කරුවෙක් නොසිටි නිසා කම්කරුවන් යොදවාගෙන ලිපි බෙදූ බවයි. මේ නිසා එම ලිපි වැටකෙයා පඳුර අසලට දමා ගියේ කවුරුන්ද යන පිළිබඳ සොයා ගැනීමට අපහසු බවද ඇය ප්‍රකාශ කළා. මෙම ලිපි අතර ස්වර්ණාභරණ උකස් කිරීම, විවාහක දැනුම් දීම, විවිධ වේල්පත් පෞද්ගලික ලිපි 99ක් සොයාගත් බවයි පින්වත්ත පොලිසිය පැවසුවේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පස්සර 1:55 සිට අපගේ පෑන් පෑපුවත් එකාශයේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.